අල්බෝවන් ජෙසුබේටයි බෙත්ලෙහෙමට පාර කියන තාරකයානෝ. එලිදරව පොතේ 3 වන පරිච්ඡේදයේ 20 වෙනි වගන්තිය කියනවා, මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර අරින්නේ නම් මම ඇතුළු වී ඔහු සමග කෑම කන්නෙමි. ඔහුද මා සමග කෑම කන්නේය. ජුදා සංස්කෘතියට අනුව කෑම ගැනීම, ඇසුරු කිරීම, පිළිගැනීම එතරම්ම වැදගත්. නමුත් අපි අද කතා කරන්නට යන්නේ කිතුනු සාහිත්‍යයවත් ජුදා සංස්කෘතියවත් ගැන නෙමෙයි. බෙත්ලෙහෙමට පාර කියන තාරකයානෝ සොයා යන්නට. එනම් අපි පළවෙනි වැඩසටහන තුළ අපි කතා කරා අවදි වීම පිළිබඳව. ඔබට මතක ඇති. ඉතින් අවදි වන්නට නම් සූදානම් විය යුතුයි. ඉතින් බෙත්ලෙහෙමට පාර කියන තාරකයානෝ සොයා යන්නට, ඒ සඳහා සූදානම් වන්නට, අපට පාර කියන්නට අදත් මැදිරියට පැමිණ තිබෙනවා ගරු විද්වත් ඇඳුරු මඩුල්ලක්. අපි හඳුනා ගනිමු. මුලින්ම කොළඹ අගරදුගුරු පදවියේ දේව කැඳවීම පිළිබඳව අධ්‍යක්ෂක පියතුමා වන ගරු ප්‍රසාද් හර්ෂණ පියතුමා. අයිබෝවන් ජෙස්පීට පියතුමනි. ඒ වගේම කොළඹ අගරදුගුරු පදවියේ පවුල් අපෝස්තලික සේවාව පිළිබඳව සේවාවේ යෙදී සිටින ගරු දිනේෂ් කීර්තිසිංහ පියතුමා. ඔබ වහන්සේවත් අපි ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝවන් ජෙස්පීට පියතුමනි. ඒ වගේම මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ උපාධියුරුව සේවය කරන ගරු රුවන් දේශප්‍රිය පියතුමාව. ගරු පියතුමනි, ආයුබෝවන් ජෙසුපීටයි. ඒ වගේම රත්මලාන සුදු ජුසේ මුනුදුන්ගේ දේවස්ථානයේ මීසම් පාලකව සේවය කරන ගරු ප්‍රගීත් චාමර පියතුමාව. ගරු පියතුමනි, ආයුබෝවන් ජෙසුපීටයි. ප්‍රසාද් පියතුමනි, ඔබ වහන්සේ පළමු වැඩසටහනදී ප්‍රකාශ කරා මේ බෙත්ලෙහෙමට පාර කියන තාරකයානෝ වැඩසටහන තුළ හුදු තවත් එක වැඩසටහනක් නෙමෙයි, මෙය ජීවිත ගමනේ නොනවත්වා මෙනෙහි කළ හැකි ගොඩක් දේ තිළින කරන ගැඹුරු ආධ්‍යාත්මික ඥානකාන්තියක් බව. ගරු පියතුමනි, අද තේමාව අපට පැහැදිලි කරන්න. මේනක අපි ගිය සතියේ කරපු ඒ ලස්සන කතාබහෙන් මං හිතන්නේ ප්‍රේක්ෂක ජනතාවට අපිව නරඹන අයටත් වඩා මම පෞද්ගලික ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒ අපේ පියතුමන්ලගේ භාවනාවට ඇහුම්කන් දීලා. මොකද මේ අවදිවීම කියන ඒ මහා අත්දැකීම තුළ නත්තල අපිට කොච්චර අරුතක් වෙනවද කියන එක. අද අපි උත්සාහ කරන්නේ ඇත්තටම මේ එදා කරපු ඒ අවදිවීම කියන මාතෘකාවේ ප්‍රායෝගික පැත්තට එබිකම් කරලා බලන්නට, එක අඩියක් ඉස්සරහට ගන්නට. මොකද්ද සූදානම ගැන? දැන් අවදිවීමේ ඊළඟ පින්ම තමයි සූදානම. අපි අවදි වෙලා වැඩක් වෙන්නේ නැහැ, ප්‍රායෝගිකව ඒ වෙච්ච අවදිවීම අපේ ජීවිත අත්දැකීමකට හරවගෙන ඒ අවදිවීම තුල සූදානමක් උන් නැත්තම් මේක තවත් කතාබහක් භාවනාවක් විතරයි මේනක. ඒ නිසා තමයි අපි අද තෝරගත්තේ සූදානම කියන එක. සූදානම කියලා කියන එක ප්‍රායෝගික අත්දැකීමක්. අර ආධ්‍යාත්මික දෙවියන් වහන්සේගේ ඒ ආලෝකයේ ආලේපය තුළ ලැබුවා වූ ඒ නව ප්‍රඥාව දැන් අපි ප්‍රායෝගිකව මොකද්ද කරන්නේ? මේ මොකද්ද අපි කරන්න පුළුවන්? දැන් සූදානම් වෙන්නේ කොහොමද? මෙන්න මේකයි අද අපි ඇත්තටම මාතෘකාව කරගෙන තියෙන්නේ. අද අපි පියතුමන්ලා අනිවාර්යයෙන්ම ශුද්ධාත්මයන් තුළ අපිට කියා දෙයි මේ සූදානම් වීම කොහොමද අපි ප්‍රායෝගිකව අපේ ගේ ඇතුලේ, අපේ පවුල ඇතුලේ, අපේ සම්බන්ධකම් ඇතුලේ කොහොමද කරන්නේ කියන එක. මොකද අපි දකිනවා අවදි වෙච්ච හැම කෙනෙක්ගේම ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා. අවදි වෙන හැම කෙනෙක්ම වෙනස් වෙනවා. එහෙමනම්
ඒ වෙනසට පාර පෙන්වන්නේ පාර කියන්නේ සූදානමයි. අපි කොච්චර දුරට අවදි වෙනවද එච්චර දුරට අපි සූදානම් වෙන්න ඕනේ. අපි කොච්චර දුරට සූදානම් වෙනවද එච්චර දුරට අපේ ජීවිත වෙනස් වෙනවා. ඒ නිසා මම හිතනවා අද මාතෘකාව අපිට පෙන්නයි අපි අර බෙත්ලෙහෙමට පාර කියන තාරකයානෝනේ. අද අපිට පෙන්නයි අපේ ජීවිතයේ විය යුතු සැබෑ ප්‍රායෝගික සූදානම. සූදානම බලමු කොහොමද සුද්ධාත්මයන්ව අපිව මෙහෙවන්නේ කියලා මේනක. එහෙම පිටමනේ. ගරු ප්‍රසාද හර්ෂණ පිටුම ආරම්භ කරවෝ මේ සූදානම. සමහර වෙලාවට නත්තලු තුල ආරම්භයේදීම ගරු ප්‍රගීත් චාමර පිටුම කිව්වා උන්වහන්සේ පිටුමේ කැටිට තීරණයක් ගන්නවා. පෞද්ගලිකව ඔබයි මමයි බොහෝ දුරට ගියන් ලෙසේ වැනි වූ තීරණ ගන්නවා. මේ දිනේ නතර කරනවා, මේ දිනේ මේ දේ පටන් ගන්නවා. නමුත් සමහරලාට ඒ දේ අපිට කරගන්නට බැරි වෙනවා. ගරු දිනේෂ් පිටුමනි, ප්‍රසාද් පිටුම පටන් ගත්තා වූ මේ ආරම්භ කළා වූ ඊදී මේ සූදානම් වීම උන්වහන්සේ කිව්වා චරිත කිහිපයක් කරා විශේෂයෙන්ම මේ සාංගික සූදානමක්. අපිට පැහැදිලි නෑ මොකද්ද මේ සාංගික සූදානම. දැන් මේනක අපි සාංගික කියන්නේ සංගයක්නේ. ලස්සනම මූලිකම සංගය තමයි පවුල. එවතත් අපි එතනට එන්න ඕනේ. ඒ නිසා මේ පවුල තුළ අපි සාංගික වෙනවද සාංගික වෙනවද ඒ අර කියන සූදානම, ඒ කියන්නේ අවදිවීම ක්‍රියාත්මක කරනවද පවුල තුල. පවුල කියන්නේ ලස්සනම සංගය මම දකින්නේ. නමුත් මේකට අද හුඟක් අභියෝග එල්ලවීම පවතිනවා පවුල කියන සංස්ථාවට. අද සමහර අය කියනවා අපි තනියම ජීවත් වෙන්න ඕන කියලා. සමහර සමලිංගික විවාහ ගැන කතා වෙනවා. එතකොට මේ தත්ත්වය තුල අපි පවුල කියන එකට තවමත් සුදෝසබා මාතාව උලුප්පමින් ඒකේ තියෙන විශේෂත්වය, ඒකේ තියෙන සුද්ධවන්තකම, ඒක තියෙන සුන්දරත්වය මේ සියල්ල අපි උලුප්පමින් ඉස්සරහට යනවා. එතකොට දැන් මේ මට මතක් වෙනවා මේ මේනක දැන් නත්තල ගැන කතා කළාට නත්තලයි පාස්කුවයි දෙකම බද්ධ වෙලානේ තියෙන්නේ. ඒක ෆුල්ටන් ජේෂින් අපේ කාඩිනල් හිමිපාණන් කියනවා ගවලනේ වල්ගතරුවත් එක්කම පායපු තව දෙයක් තමයි කුරුසය කියන එක. ගවලනේ පිටිපස්සේ කුරුසෙත් තිබුණා කියන එක. එතකොට මේ චතාරික සමේ පාස්කු කාලේ මේ කොරෝනා පළවෙනි රැල්ලේ, එතකොට මහා බ්‍රහස්පතින්දා වැටුනේ කොරෝනාත් එක්ක තියෙනකොට. එතකොට මං හිටපු මේ සමේ මම ක්‍රියාත්මක කළා මහා බ්‍රහස්පතින්දා අපි සාමාන්‍යයෙන් පල්ලියට ගිහිල්ලා පියතුමා ගෝලයන්ගේ පාද දෝවණය කරනවා අපි බලාගෙන හිටියා. ඒක නිකන් නාට්‍යයක් බලනවා වගේ අපි බලාගෙන හිටියා. නමුත් මම ක්‍රියාත්මක කළා අපි පවුල්වල ඉඳගෙන අපි එකිනෙකාගේ පාද සෝදමු කියලා. ස්වාමි පුරුෂයා භාර්යාවගේ, භාර්යාව ස්වාමි පුරුෂයාගේ, දෙමව්පිය එකතු වෙලා දරුවන්ගේ, දරුවෝ දෙමව්පියන්ගේ. මේක ඉවර වෙලා මට ජනතාව දුන්න ලස්සන රෙස්පොන්ස් එක තමයි ෆාද අපි අඬාඬ හේතුවා කියලා. අවුරුදු ගාණක් තිස්සේ මම මගේ ස්වාමි පුරුෂයත් එක්ක ජීවත් වුණා. නමුත් කවදාවත් මම එයාගේ පාද සේදුවේ නැහැ. ඒ පාද සෝදන්න මම නැමුණා. මම බැහැපත් වුණා. ඒ කකුල් දෙක හොදනකොට මට දැනුණා අනේ මේ මිනිස්සයා මම සහ මගේ ළමයි වෙනුවෙන් කොච්චර වේදනාවක් විඳිනවද, කොච්චර දුෂ්කරතා උහුලනවද මගේ ස්වාමි පුරුෂයා. ඒ වගේම ස්වාමි පුරුෂයන් කිව්වා මගේ බහරවගේ කකුල් දෙක හොදලා ඉඹිනකොට මට අලුතෙන් විවාහ ජීවිතේ පටන් ගත්ත වගේ දැනුණයි කියලා. එතකොට මං හිතනවා මේ අවදිවීම ක්‍රියාත්මක වුණා එතන. එතකොට අපි එකිනෙකාගේ පාද සේදීම තුළ. ඒ වගේම තව පුංචි උදාහරණයක් අපි ගිය සතියේ මේ ආගමන සමයේ පටන් ගත්තා. එතකොට ගෙවල් වල මේ ආගමන සමයේ අර අපි කියනවා මේ ඇඩ්වෙන්ට් රීත් එක කියලා. ඒකට සිසිල් ජෝයි පියතුමා කියලා තිබුණා පහන් ටැබ කියලා හඳුන්වන්න කියලා. එතකොට ඒක ඒ ගෙදර මට ළමෙක් කියනවා පුතෙක් කියනවා අපි ලස්සන්ට හැදුවා ෆාද. අපි කොළ පාටින් ලස්සන්ට හදලා ඒකේ පළවෙනි ඉටිපන්දම පත්තු කරන්න අපේ අම්මා කිව්වා තාත්තට දෙමු කියලා. එතකොට තාත්තා එදා නොයිකුත් වැඩ කටයුතු වල නිරත වෙලා හිටපු නිසා තාත්තා ගෙදරින්ද රෑ වුණා. එතකොට මට මතක විදිහට රෑ 11 මාර විතර තමයි තාත්තා ආවේ. එතකන් අම්මා අපිව හැරවගෙන තියාගෙන හිටියා. අම්මා අපි ඔක්කොමල්ලව තියාගෙන තාත්තා ආවෙන් පස්සේ තමයි අපි ඉටිපන්දම දැල්ලුවේ. මම හිතන්නේ මේක හරි ලස්සන දෙයක්. මේ සාංගිකත්වය. ඒ කියන්නේ අම්මා දරුවන්ව තාත්තගෙන් වෙන්කලේ නැහැ.
අම්මා තාත්තට බැන්නේ නැහැ මේ මනුස්සයට මෙච්චර දවසකවත් එන්න බැරිද වෙලාවට ගෙදර අපි ඔක්කොම බලාගෙන ඉන්නවා මේ ඉටිපන්දම් පත්තු කරන්න එහෙම කිව්වේ නැහැ අම්මා අම්මා කිව්වේ පුතේ අපි තාත්තනකන් ඉන්න ඕනේ මොකද තාත්තා තමයි මේ ගෙදර හිස තාත්තා තමයි අපි මේ සියල්ලේ මූලිකයා ඒ නිසා අපි තාත්තනකන් ඉඳලා මේක පත්තු කරමු කියලා එතකොට මේ ළමයි නිදිමතේ නිදිමර ගාතේ තාත්තනකන් බලාගෙන ඉඳලා ඒක කළා එතකොට මේක මම දකින්නේ මේ සාංගිකත්වය පුරුදු කරන හුරු කරන මූලිකම තැන තමයි පවුල නිවස අපි කියන හවුස් ඇන් හෝම් කියලා හවුස් එක කියලා කියන්නේ උළුඅහු දොර ජනෙල් සිමෙන්තු වලින් හදපු ගොඩනැගිල්ලක් හෝම් කියලා කියන්නේ අර සාංගිකත්වයේ මතුවන ලස්සන පවුල් ජීවිතයේ හැමතිස්සම තියෙන ඒ ස්ථානයට තමයි අපි හෝම් කියලා කියන්නේ ඒ නිසා අපි මේ හෝම් එකක් හදන්නට ඕන මේ ආගමන කාලේ නෑ ප්‍රතිමනේ මේනක එතනදී ෆාදර් මට කතා කරද්දී පොඩ්ඩක් මතක් වුණා බලන්න දැන් අපේ මේ ශුද්ධ වූ ත්‍රිත්වය කියන පවුල ඒ පරමාදර්ශී සංඝය කොච්චර සූදානම් වුණාද කියලා අපි මුළු ලෝකයේම ගලවන්න දෙවියන් වහන්සේලා තනියම විනාඩියකින් දෙකෙන් තොවිලයක් වගේ මක්කරිස් මැජික් එකක් කරලා කරන්න දෙපිට දෙයක් නෑ මේක. නමුත් උන්වහන්සේ පුරාණ ගිස්සම පුරාවට සූදානම් කෙරුව ජනතාව. ඊට පස්සේ පුතාව සූදානම් කෙරුවා. ඊළඟට පුතාගේ උත්තරීතර යාගයෙන් පස්සේ සුද්ධාත්මයානම් හරහා සූදානම් කරනවා. බලන්න මේ ඒ අපේ දිනේෂ් පිටුපා කියපු අද අපේ ගේ ඇතුලේ තියෙන සූදානම කොහෙන්ද ගලාගෙන එන්නේ? ඒ සාංකීක සූදානම ක්‍රිස්තුස් වහන්සේත් තනියම ස්වර්ගයට යන්න ගියේ නැහැ. උන්වහන්සේ ගෝලියෝ ටිකක් හදාගෙන එයාලව සූදානම් කරමින් මේ ගමන ගියේ. ඒ නිසා සූදානම අපේ දිනේෂ් පිටුමා කිව්වා වගේ මහා ගැඹුරු සාංකීක අත්දැකීමක් මං හිතන්නේ. එහෙමයි ප්‍රේතමලේ. වාදර ප්‍රේමවන්දනි විශේෂයෙන්ම මේ පෞල් ජීවිතය තුළ සූදානම් වීම ගරු පියතුමන් දෙදෙනා පැහැදිලි කරා වූ මේ කතෝලික විවාහය තුළ එයයි කතෝලික විවාහවට ලැබෙනා වූ සුවිශේෂී අනන්‍යතාවය බොහෝ දුරට විවාහය ගැන කතා කරද්දී අපි දකිනවා කොන්ත්‍රාත්තුවක් පවතින්නේ නමුත් කතෝලික විවාහයේ ගිවිසුමක් ඒ කඩකළ නොහැකි අපිට ඉතින් එහි පවතිනා වූ සූදානම අපට අපූර්වට පැහැදිලි කරා ගරු රුවන් දේශප්‍රිය පියතුමනි මේ ප්‍රසාද් පියතුමා පටන් ගත් උදේ දිනේෂ් පියතුමා පෞල තුළ මව දක්වා රැගෙන ගියා සූදානම කොහොමද අපි විවෘති කියලා කරු පියතුමනි අපට දැනෙනවා තවත් චරිතයක් පවුල තුල තිබෙනවා මේ චරිතය තුල අපි කොහොමද සූදානමට සූදානම පැහැදිලි කරගන්නේ ඇත්තට මම ඔබට ඇත්තටම ඔබට මේ ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නට මම මෙහෙම ආරම්භයක් ගන්නවා දැන් අපි මුලින් සඳහන් කළා අපි ගිය සතියේ කතා කළා මේ අපේ අවදිවීම කොච්චර ප්‍රබල තීව්‍ර වන්නට ඕනද මේ අත්දැකීම ඇතුළට ගමන් කරන්නට කියලා. ඒතකොට ආලෝකය වැටිච්ච මිනිස්සු අපව හැරුණේ නැහැ. ආලෝකේ වැටිච්ච මිනිස්සු තමයි අර බැටළු බලාගෙන හිටපු එඬේරු. එඬේරු අන්ධකාරය අභියෝගයක් විදියට බාර අරගෙන ජේසු හොයාගෙන ගියා මේ තරුව පස්සේ ගියා. පේදුරුතුමා මම තුන් වතාවක් ඔබව දන්නේ නැහැ කියපුවාම ජේසු හැරිලා බැලුවා ආලෝකේ වැටුණාම මෙන්න කඩලා බිඳලා දැම්ම ආපහු ගොඩ නැගුවා සාවුල් මෙන්න යනවා පීඩා කරන්නට මෙන්න ආලෝකේ වැටුණාම බිම ඇද වැටුණා මෙන්න සබාව ගොඩ නගන්නෙක් බවට පත් වුණා ඒ නිසා අපි මතක තියාගන්නට ඕන අපේ අවදිවීමට අපි ඇතුළු වුණාම මෙන්න බොහෝ දේවල් සිදු වෙන්නට පටන් ගන්නවා අපේ ජීවිතය ඇතුලේ. එතකොට අපි කලමනාකරන ක්ෂේත්‍රයෙන් පුංචි උදාහරණයක් ගත්තොත් අපේ මේ කතාබහ තවම පැහැදිලි කරගන්නට අපි කියනවා මේ අපි කරන්නට ඕන SWOT analysis එකක් කරන්නට ඕන. ඒ කියන්නේ අපේ strengths, weaknesses, opportunities and threats. ඒ කියන්නේ අපේ ශක්ති පදාර්ථයන් මොනවද කියලා හොයාගන්නට ඕන. දැන් අපි ඉන්නේ සූදානම්. කොහොමද සූදානම් වෙන්නට ඕන කියලා අපි අහනවා. අපේ strength එක මොකද? මගේ තියෙන ශක්ති පදාර්ථයන් මොනවද? එතකොට weaknesses මගේ තියෙන දුර්වලකම් ටික මොනවද? weaknesses. මගේ කොහෙද අඳුරු හැංගිච්ච තැන් ටික මොනවද? කොහෙද තියෙන්නේ? එතකොට මට මොනවද තියෙන ඉඩපස්තාව? අවස්ථා මොනවද තියෙන්නේ? මට මේ මගේ තියෙන දුර්වලතාවයන් ටික යටපත් කරගෙන මගේ දක්ෂතාවයන් ටික වැඩිපුර මතු කරගෙන මට ඉස්සරහට එන්න ඒ වගේම මොනවාද threats මම එහෙම කටයුතු කරගෙන යද්දී මට තියෙන බාධාවන් ටික මොනවාද මාව යටපත් කරන්නට තියෙන බාධාවන් ටික මොනවාද මගේ හැංගිලා තියෙන දේවල් ටික මොනවාද සමහර වෙලාවට
එතකොට මම මේ විදිහට මාපිලිබඳව මම මේ කතා කරන්නේ මේ සූදානම. එතකොට කීර්තිසිංහ පියතුමා කතා කළා පවුල ඇතුලේ මේ සාංගිකව මේ සූදානම සිදු වෙන්නට ඕන කියලා. එතකොට මේ සාංගිකව සිදු වෙන එක තව තීව්‍ර කරන්නට පුළුවන්, ප්‍රබල කරන්නට පුළුවන්, ශක්තිමත් කරන්නට පුළුවන් මගේ මේ අතුලාන්ත සූදානම ලොකු අත්තිවාරමක් මත අර ගැඹුරට කැන වැලි මත නොව කර් පාර්වතය මත ගැඹුරට කැන මේ මම දාගත්තොත් වැසි වැස සුලං හමා මේවා කලබල වුණාට මේක වැටෙන්නේ නැහැ. එනිසා මම මේ මගේ අතුලාන්ත ගමන ඇතුළට යන්නට ඕන. ගිහිල්ලා අර අපි කියනවා මේ කලමනා කරන මේ මම ගත්ත උදාහරණ ඇතුළම කියනවා අපිට පුළුවන්කම තියෙන්නට ඕන කොම්පටිටිව් ඇඩ්වාන්ටේජ්. ඒ කියන්නේ තරඟකාරී මේ ජයග්‍රහණයක් අපිට ලබන්න පුළුවන්කම තියෙන්නේ. මේක න්‍යායාත්මක කතාවක් මම මේ කියන්නේ. නමුත් මේ තරඟකාරී ජයග්‍රහණය මට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ හරියටම මම මේ අර ඉන්ටර්නල් ඇන් එක්ස්ටර්නල් ඔඩිට්ස් දෙක කළොත් විතරයි. ඒ දෙක හරියට කරන්න ඕන. එතකොට ඒ දෙක කළොත් තමයි ඒක කරද්දි තමයි මම තේරුම් ගන්නේ මගේ ශක්තියින් ටික මේවා, මගේ දුර්වලකම් ටික මේවා, මට තියෙන අවස්ථාවන් ටික මේවා, මට තියෙන අභියෝග ටික මේවා. එතකොට මම මොනවද කරන්නට ඕන? දැන් මේ මම ඉන්නේ ආලෝකයේ ඇතුලේ. මම ඉන්නේ ආලෝකයේ ඇතුලේ. මං අවදි වීමට මෙන්න යොමු වෙලා ඉන්නේ. මගේ අවදි වීම ඇතුලේ තමයි මා පිළිබඳ මේ ගවේෂණය කරන්නට ඕන. දැන් අර දවස පුරාම මොබයිල් ෆෝන් එක අතේ තියාගෙන නැත්නම් ටැබ් එකක් අතේ තියාගෙන නැත්නම් මේ තොරතුරු සියල්ල අනුභව කරමින් සිටින මම දැයි යන්නට ඕන කණ්ණාඩියක් ඉස්සරහට? ඇයි? මා පිළිබඳ ගවේෂණය හොඳම කියවීම මම කරන්න පටන් ගන්නට ඕන. ඒ කියවීම මම කරන්නට තමයි මම අර දුන්නු උදාහරණය ප්‍රයෝජනට ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මා තුළ තිබෙන මේ සූදානම මාව ජයග්‍රහණයේ තැනකට අරයි යන්නට නම් මගේ මේ සූදානම මාව අර එඬේරුන්ට එළිය වැටුණාම තාරකාව ආපුවාම එඬේරු අන්ධකාරය මේ ගණන් ගන්නේ නැතුව අන්ධකාරයේ බාධාවක් කරගන්නේ නැතුව මේ කොහෙද මේ අසිරිමත් සිදුවීම සිදුවෙලා තියෙන තැන කොහෙද කියලා හොයාගෙන යනවා. හොයාගෙන යනවා. එතකොට මමත් එහෙම හොයාගෙන යන්න මම එක එකවර කොම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් කියන මේ න්‍යාය මම අරගෙන පැහැදිලි කරේ මම එතෙන්ට යන්න මා පිළිබඳ මම පැහැදිලි ගවේෂණයක මායිදී යුතුයි. මා ගවේෂණයක යොදලා මා පිළිබඳ මා තුළ ලොකු සැරිසැරීමක් කළ යුතුයි. කරලා මා පිළිබඳ ලොකු අවබෝධයකට පත්විය යුතුයි. එතකොට තමයි මට පුළුවන්කම තියෙන්නේ අර මම ආලෝකය ඇතුලේ ලබාගත් අවදිවීම මහා ගින්නක් බවට පත් කරන්න පුළුවන්. ගින්නක් කියන්නේ මේ අනිත් මිනිසුන් පුච්චලා දාන ගින්නක් නෙමෙයි. ඇදගෙන මේ ගින්න. ආත්මයන් වහන්සේ තුල මම මේක කොහොමද දල්වගෙන අරගෙන යන්නේ කියලා. ඒ නිසා මේක මගදී නවත්තලා දාන එකක් නෙමෙයි. අර ජපානයේ අපි කියන්නේ නම්බර් 60 නම්බර් 67 නේද? මට මතකයිද නම්බර් 60 කාර අපේ ඔලිම්පික් තරඟකරුවා. ඔලිම්පික් තරඟකරුවා ජපානයේ මීටර 5000 දීපු ශ්‍රී ලාංකේය තරඟකරුවා. කරුණාරත්න එහෙම පිටුමනේ කරුණාරත්න අවසාන වටේ දක්වාම 5000 දුවනවා. ජපානේ ටෙක්ස්ට්බුක් එකේ ඔහුගේ නමින් පාඩමක් ජපානේ මිනිස්සු දාලා ළමයින්ට ඉගැන්නුවා. මේ නවත්තන වැඩක් නෙමෙයි මේක. මේ මිනිස්සු අපිට අපිට උසුළු විසුළු කරලා තරඟකරුව සේරමත් අරගෙන නවත්තලා පරාජය වෙන ගමනක් නෙමෙයි. නෑ, පරාජය වෙන ගමනක් නෙමෙයි. අපිට පුළුවන් අපි ගාව තියෙන ශක්ති ප්‍රමාණයෙන්. ඒ නිසා තමයි අපි අර අපි කියන්නේ අර කම්පෙයා කරන්න යන්න එපා. මේ අනිත් එක්කෙනා මට වඩා උසද කළුද මහතද සුදුද නෙමෙයි බලන්නට. මට ලැබිලා තියෙන තලෙන්තු ටික මොනවද? මාගාව තියෙන ශක්ති ප්‍රභාවයන් මොනවද? මේ තියෙන විභව ශක්තිය මා තුල තිබෙන දෙවියන් වහන්සේ මට දීලා තියෙන මේ විභව ශක්තිය මා කෙසේ චාලක ශක්තියක් බවට පරිවර්තනය කරගන්නද? එහෙම පිටමනේ ඒක බලවන්ත තැනකට අරගෙන යන්නට පුළුවන්. ඒ නිසා මේ ආලෝකයේ ඇතුළට ඔබ ඇවිල්ලා නම් ඉන්නේ. දැන් අපි මේ ඔබ සූදානම් කරන සූදානම ඇතුළේ අපි මේ කතා කරන කතාබහ ඇතුළේ මේ ආලෝකයේ ඇතුළට ඔබ වැටිලා නම් ඉන්නේ මෙන්න මේ ඇතුළාන්ත කතාබහ සිදු කරගෙන අර ආලෝකයේ ගින්නක් බවට පත් කරගන්න තැනට ඔබට ගමන් කරන්න පුළුවන්. අර එඬේරු ගියා වගේ ඒ තාරකාව නවතින තැන සමිධානන් වහන්සේ අපට මුණ ගැහෙනවා. එහෙමයි පිටමනේ. ගරු
රුවන් දේශප්‍රිය පිතුමා අපූර්ව තැනකට අපිව රැගෙන ආවා. විශේෂයෙන්ම යුදා ජන සමාජය තුළ කොන් වුණු ප්‍රතික්ෂේපුණු ජනතාවක් තමයි බැටළුවන් බලාගත්තු ඉඩේරුන්. ඒ ඔවුන්ට හමු වුණු ආලෝකය තවත් විවිධූ චරිත ගැන උන්වහන්සේ කතා කරා. ගරු ප්‍රගේ චාමර පිතුමනි, විශේෂයෙන්ම මේ ආලෝකයේ හමුවීම තට්ටු කිරීම පිළිබඳව දේවචනය අපට බොහෝ දේ උගන්වනවා. ඒ අතරතුර විශේෂයෙන්ම මේ තට්ටු කරන්නාට දොර ඇරි මේ සුදු වචනය අපි දකිනවා සමාජය තුළ විවිධ කතා බහට ලක් වෙනවා. ඒ වගේම මම එක්තරා පෝස්ට් එකක දැක්කා මේ අලුතින් දොරවල් ඇරෙන්නේ තට්ටු කිරීමට දිරියක් ඇති අයට පමණි කියලා. ඇත්තරම මේ අපි අවදි වෙලා සූදානම ගැන කතා කරන මේ මොහොතේදී මේ විශේෂයෙන්ම මේ සූදානම් වන්නට පෞරුෂයක් අවශ්‍යද? අවශ්‍ය වෙනවා නම් ඒ කොහොමද ගරු පීතුමනි? ඇත්තරම සූදානම කියන එකේ තියෙන්නේ ඇත්තරම ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් එකක්. ඒ කියන්නේ අපි අවදි වීමෙන් ලැබපු ඒ ස්වභාවය තුළ අපි ලබාගත දේ යමක් කරන්නට ඕන. ඒ මොනවාද කරන්නේ, කොහොමද කරන්නේ කියන පැත්ත තමයි මෙතනදී ඇත්තරම මම හිතන්නේ කතා කර යුත්තේ. මම ඒකට පුංචි ආරම්භයක් ගන්නවා සුදු පාද්‍රි පියෝ පියතුමාගේ ජීවිතයෙන්. දැන් එතුමා අපි දන්නා ඉතාම ශුද්ධවන්ත ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඒතොර එතුමාට සාතන් ගොඩක් ඇටෑක් කළා. නේ එතුමාගේ ජීවිත කතාව කියනවා නිදිය ගත්ත පැය ගාන කීයද කියලාවත් කියාගන්න බැරි තරමට. නේ එතුමාගේ ෆිල්ම් එකේ ඒක ලස්සනට පෙන්නනවා. දැන් එතුමාට මේ ගමනේදී තිබිච්ච ලොකුම බාධාව තමයි සාතන් විවිධාකාර විදියට දුර පරීක්ෂාවට ලක් කරගන්නවා. නේ එක්තරා අවස්ථාවක එතුමාගේ ජීවිත කතාව කියනවා දේව මෑණියෝ වගේ ආවල් සාතන්. අපි කවදාවත් දේව මෑණියන් වගේ සාතන්නේ කියලා හිතන්නේ නැහැ. එහෙම පිටුනේ. ඒතකොට හිතන්නක එතුමා, නමුත් එතුමාට තිබිච්ච ශුද්ධවන්ත ජීවිතය නිසා එතුමාට හැකියාවක් තිබුණා මේ ඉන්නේ දේව මෑණියෝ නෙමේ සාතන් කියලා හඳුනගන්න. එහෙම පිටුනේ. ඒතකොට ඒ අවදි වීම සහ එතුමාගේ තිබිච්ච සූදානම් වීමේ ස්වභාවය අපිට ඉතින් කියන්නේ. ඉතින් ඊට පස්සේ එතුමා වරමක් කිව්ව දෙවන් වහන්සේගෙන් මීට පස්සේ සාතන් මාව දුර පරීක්ෂාවට ලක් කරන වෙලාවට මට පුංචි ඉඟියක් දෙන්න. ඒතකොට මම දන්නවා මොකක්ද කරන්නට ඕන කියලා. ඉතින් ඊට පස්සේ එතුමාට දීපු වරම තමයි සාතන් දුර පරීක්ෂාව ලක් කරනකොට ඇඟට ලොකු සීතලක් දැනුණා. ඒතකොට එතුමා දන්නවා කවුරු විදියට ආවත් සීතලක් දැනෙනවා නම් මේ ඉන්නේ මේ වෙන කෙනෙක් නෙමෙයි මේ සාතන් කියන එක. දැන් ඇත්තටම අපිට තියෙන ලොකුම සතුරා ඉන්නේ ඔතන. ඒ සතුරා අපිට යකෙක් විදියට එන්නේ නැහැ. නමුත් සමහරවල් අපි ළඟම ඉන්න කෙනා නේ අපි නොදැනුවත් අපි 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 වැඩියම විශ්වාස කරන කෙනා වෙන්න පුළුවන් කෙනාව සමහරට සාතන් භාවිත කරන්න පුළුවන් අපිව ඇටැක් කරන්න අපිව අල්ල ගන්න. ඒ නිසා මෙතනදී මේ සූදානම් වීම කොයිතරම් ප්‍රබල විය යුතුද මේ අපි ලබාගත් අවදි වීම තුළ ජීවත් වෙන්න කියන එක මම පොඩි උදාහරණයක් දෙන්නම්. මා ළඟට ආව ඇත්තටම තරුණේ. මේ තරුණයාට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ මෙයා ගොඩක් නයිට් ෂිෆ්ට් එකක වැඩ කරන. ඒ කියන්නේ UK වලට වැඩ කළේ. එතකොට ගොඩක් රට දැන් මේ දවස්වල ගෙදර ඉඳලා තමයි වැඩ කරන්නේ. එතකොට මෙයාගේ නයිට් ෂිෆ්ට් එක තමයි. එතකොට මෙයා අපි නිදිය ගන්න වෙනකොට එයා අවදි. එතකොට හිතන්නකෝ ගෙදර ඔක්කොම නිදි මෙයා අවදි. දැන් මේ ලොක්ඩවුන් කතන්දරෙත් එක්ක මෙයාට තිබිච්ච ලොකුම අරගලේ තමයි දැන් මේ ඕකේ ඉන්නකොට ගනුදෙනු කරනකොට. එතකොට එයා රෑට වැඩ, දවල් වරුවට අපි දන්නවා කොයිතරම් නිදිය ගත්තත් උපරිමයෙන් පැය දෙකක් තුනක් නිදිය ගන්නේ. නමුත් ඊට පස්සේ අපි ඇහැරෙනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මොකද උදේ නැගිටිනකොට ගෙදර කවුරුත් නැහැ. ගෙදර කවුරුත් නැහැ. යාගේ ඒ යාගේ කතන්දරයට අනුව ගෙදර අක්කෝම වැඩට යනවා. එතකොට මේ ඇත්තටම මේ කතන්දරේ වුණේ කොවිඩ් 19 සිටුවෙන එක ඉස්සෙල්ලා. ඇත්තටම මේ ගෙදර ඔක්කොම වැඩට යනවා. එතකොට මෙයා කියපු දේ තමයි මට ෆාද මම දන්නේ නැහැ උදේවරුේ කොහොමද මං ගත කරන්නේ නේ. එතකොට එයාට තිබිච්ච ලොකුම අරගලේ එයාව සාතන් අල්ල ගත්තා. අපි කියනවා දැන් තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේ ස්මාර්ට් ෆෝන් එක නේ. එයා ලොකු ඇබ්බැහි වීමකට ලක් වෙලා හිටියා. මේකේ දේවල් බලන්න. ඔව් මා ළඟට එනකොට ඔහුට ඒ ප්‍රශ්නේ ලොකු අරගලයකටම කියන්නේ අභ්‍යන්තරයටම ගැඹුරටම ගිහිල්ලා. ගිහිල්ලා අර කලකිරින අපි කියන ඕනම ඇඩික්ෂන් එකක අන්තිම එක තමයි අපිට අපි එපා වෙන එක. ඒ කියන්නේ අර ගිල්ටි ෆීලිං එකත් එක්ක අපිට ඇතින මොනවාද මං කරන්නේ ජීවිතේ එපා වෙන තත් වෙනපත් වෙලා. ඇයි මම මොකටද කියන தත්ත්වේ ප්‍රශ්නයත් එක තමයි උමහව හමු වුනේ. එතකොට මම ඔහුට කියපු දේ තමයි පළවෙනිම ඔයා දැන් මේකේ දැන් ඔයා මේක සාද මම දන්නවා මේක වැරදි මේ ඔක්කොම දන්නවා නේ. සමහර ලාවට අපි දන්නවා ජීවිතේ අපි කරන වැරද්දක් දන්නවා ඒක දින ආනිසංසත් දන්නවා ඔක්කොම දන්නවා අපි. නමුත් මේකෙන් ගැලවෙන්නයි බැරි. ඒ සඳහා බලයක් අපිට නැහැ. බලයක් නැහැ. ඉතින් මම ඔහුට යෝජනා කළා. මට හිතුණා ඒලයන් මම ඒකට යෝජනා කළා. ඔයාට පුළුවන් ද පළවෙනි ස්ටෙප් එක විදියට
ස්මාර්ට් ෆෝන් එක අයින් කළ නෝමල් ෆෝන් එකට යන්න. ඔද ඇඩික්ෂන් එක පළවෙනි ග්‍රිප් එක තමයි අමාරු. ඒ පළවෙනි ඕනම ඇඩික්ෂන් එක පළවෙනි සති තුන මාසෙ ඒකෙන් මිදෙන එක තමයි අමාරුම දේ. එතනට එන්න පුළුවන් දාට. වාට පුළුවන් නම් මම වාට ওই තීරණය මම දන්න එක පාර ගන්න බෑ. ඔයා පොඩක් ප්‍රේ කරන්න. නේ? පොඩි පෙනන්ස් එකක් කරලා. ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් යමක් පරිත්‍යාග කරලා ප්‍රේ කරන්න. යාඥා කරන්න. කරලා ඒ තීරණයට ආවොත් එන්න අපි ඉඳලා වැඩේ පටන් ගමු. කොළුව ගෙදර ගිහිල්ලා දවස් 3කට ඊට පස්සේ මාලකට ගිහලා ඕ ෆාදර් ඇම් රෙඩි. නේ? ඕ මට ගෙනල්ලා පෙන්නුවා ෆෝන් එක. නේ? ෆෝන් එක ගෙනල්ලා පෙන්නුවා මං කිව්වා හරි. දැන් ඔයා ආයේ ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරන්නේ නෑ. ඔයා මේ ෆෝන් එක පාවිච්චි කරන්ඩ මේකෙන් ගොඩ එනකම් කියලා. දැන් ඔහුට තිබිච්ච සූදානමේ ගැඹුර මම දැක්කේ ඔහුගේ ඔහු අවදි වුණා ඊට පස්සේ ඔහු සූදානම තමයි ඔහු ඒක අතාරින තැනට ආවා. නේ? ඒක අතාරින තැනට ඇවිල්ලා දැන් ඔහුට දැන් ඊට පස්සේ ඔහු තේරුම් ගත්තා මේකට ඩිසිප්ලින් එකක් ඕන මේකට පෞරුෂයක් ඕන මේක කරන්න මේකට ඉහලින් සුද්ධහත් මඟ පෙන්වීමක් ඕන මේක කරන්න කියන තැනට වෙන මම හිතනවා මාසයක් එකමාරක් ඇතුළත ඔහු ගමන් කළා. නේ? ඊට පස්සේ මට කියනවා ෆාදර් දැන් මට ස්මාර්ට් ෆෝන් එකක් අවශ්‍යත් නැහැ කියලා. එහෙමයි ප්‍රතිපලනේ. නේ? මොකද මම දන්නවා ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ සමහර දේවල් තියෙනවා ඒ වගේ අපි ඒ සූදානමට ඇප්ලිකේෂන් එක ඇප්ලයි කළාට අපි හිතනවා දැන් අපි ඕක දීර්ඝකාලීනව කරගෙන යනකොට අපි හිතනවා දැන් මම ඕකේ. දැන් මට මේක කරගෙන යන්න පුළුවන් කියන ස්ථාවරයක් යන. නමුත් අපි නොහිතන දේ අර මම ඒක ඉස්සල්ලාම අර ෆාදර් පාද්‍රේපියෝගේ කතන්දරේකේ ෆාදර් පාද්‍රේපියෝට තිබිච්ච අධ්‍යාත්මයෙන් මම හිතනවා අපිට තියෙන්නේ කොච්චරක්ද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. එතුමාට තිබිච්ච එවැනි අධ්‍යාත්මික කෙනෙක්වත් සාතන් අර විදිහට අල්ලගත්තා නම් ඒතර අපි යන ගමනේ මොනතරම් ශක්තිමත් විය යුතුද? මේ 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 නත්තල් කාල මේ මේ ආගමනේ මේ අපි මේ සූදානම ගැන කතා කරන මේ සතියේ මොනවාද අපිට ඒ විදිහට මේ නත්තලේ ගුණංශයේ මේ ගැළවීමේ පණිවිඩය නේ අපි මේ සාංගික පණිවිඩයක් ගැන කතා කරන මේකෙදි තනි පුද්ගලෙක් විදිහට නෙමෙයි අපි පොදුවේ කොහොමද අපි එක එක්කෙනාට උදව් කරගෙන මේ ගමන යන්න පුළුවන් මොනවාද අපිට පරිත්‍යාග කරන්න පුළුවන් නිවැරදි කරන්න පුළුවන් දේවල් අපි හිතන්න ඕන පෞද්ගලිකව අපි එකිනෙකාට මොනවාද ප්‍රායෝගිකව කරන්න පුළුවන් පැති හිතන කාල පරිච්ඡේදයකට අපිට එන්නට ඕන ඔව් සහෘද ප්‍රේමවන්තයනි විශේෂයෙන්ම ගරු ප්‍රසාද් පියතුමාගේ ආරම්භයත් සමග දිනේෂ් පියතුමා මේ සාංගික පැතිකඩ ඒ වගේම රුවන් දේශප්‍රිය පියතුමා උන්වහන්සේ ඉතාමත් විද්‍යාත්මකව පැහැදිලි කරා කොහොමද අපි මේ පැහැදිලි කරගන්නේ කියලා ඒ වගේම ප්‍රගේච්ඡාමර පියතුමා අපූර්ව මේ සම්ගෘහයේ අධ්‍යක්ෂ කීපයක් අප සමග බෙදාගත්තා ගරු ප්‍රසාද් පියතුමනි අපිට තියෙන ඊළඟ ප්‍රශ්නය තමයි මේ පැතිකඩවල කීපයක් අපි සූදානම් තුළ සූදානම් වීම ගැන සාකච්ඡා කරා නමුත් ආධ්‍යාත්මික සූදානමක් අපි වෙන්නේ කොහොමද ආධ්‍යාත්මික සූදානමක් අපි වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය එක්ක මේනක අපි බැලුවොත් එහෙම ආධ්‍යාත්මිකත්වය සහ සූදානම කියන්නේ එකක්. සූදානමම ආධ්‍යාත්මික ගමනක්. ඒක හොඳට තේරෙනවා අපි දැන් මේ කතා කරපු හැම තේමාවක් ඔස්සේම පුද්ගලයෝ ටිකක් ගත්තාම. දැන් දේශාප්‍රිය පියතුමා අපිට චරිත කිහිපයක් හඳුන්වා දුන්නා උදාහරණයකට අපි ගමු සුද්ධෝ පාවුලතුමා සුද්ධෝ පාවුලතුමා දමස්කයට යනකොට අස්සයාගේ පිටෙන් උත්තානෝ ස්වාමීන් වහන්සේ මේ මිනිස්සයව බිමට තල්ලු කරලා ඒ වෙලාවෙම නැගිටලා දේශනා කරන්න ගියේ නැහැ කාලයක් ගියා දවස් 3ක් අන්ධ කරලා හිටියා ඥානකාන්තයකට ගියා ඊළඟට පුංචි කාමරයක අඩි 4ක් අඩි 6ක් විතර ඇතුලේ පුංචි කාමරයක අවුරුදු ගාණක් මේ සාවුල් පාවුළු බවට හැරෙනකන් මහා අභියෝගාත්මක කාලයක් ගත කෙරුවා ලොකු සූදානමක් තුනා මේක මේ අස්සයාගේ පිටේ බිමට වැටිලා දමස්කයෙන් එළියට ඇවිල්ලා කඩුව ඉනේ තිබිච්ච කඩුව විසි කරලා අතට පෑනක් අරගෙන කොරෙන්තිවරුන්ට පිලිප්පිවරුන්ට රෝමවරුන්ට ලියන්න පටන් ගත්තේ නෑ මේනක උන්වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ කඩුව අතහැරලා පෑන අතට ගන්නකම් ඒ අතරතුර කඩුවයි පෑනයි අතරතුර ලොකු කාලයක් ලොකු පරිත්‍යාගයක් අර ප්‍රගීර්පියතුමා උන්වහන්සේගේ මීසමේ අපිට කියපු ඒ තරුණයාගේ ජීවිතය වගේ මේ සාවුළු පාවුළු බවට හැරෙන ලොකු කාලයක් ගියා. ඒක මේ සෙල්ලමක් නෙමෙයි අපි දකිනවා පියෝ දැන් පියෝ ස්වාමීගේ ජීවිතය ගත්තාම උන්වහන්සේගේ ඒ කුටිය ඇතුළට අපි ගියා ඒ යක්ෂයා කාමරයට ඇවිල්ලා පුච්ච පොදවල් අපි අපේ ඇස් දෙකෙන් දැක්කා
ඒවා දැක්කා අපිට පේනවා විශේෂයෙන්ම මේ ගුලියෙල්මෝ කියන පියෝතුම් පියෝපීසුමාගේ ජීවිතයේ කිට්ටුම ස්වාමී තාමත් ඔහු ජීවත් වෙන අවුරුදු 92ක් වයස උන්වහන්සේ අපිට කියා දුන්නා මොන තරම් කාලවකවානුවක් ගියාද මේ පියෝ කියන එක්තරා විදිහක ආඩම්බර තරහ යන චරිතය ශුද්ධ වන්ද චරිතයක් බවට හැරෙන්න මොන සූදානමක් වුණාද කියන එක. ඒක ආධ්‍යාත්මික අරගලයක්. ඒක සෙල්ලමක් නෙමෙයි, විහිළුවක් නෙමෙයි. හැබැයි අද අපි දකිනවා දැන් ওই හැම ශුද්ධ වන්ද චරිතයක් දිහා බැලුවාම කතාව තියෙනවා. සූදානම කියලා කියන එක කා දිගු කාලයක් පියවරෙන් පියවර යන දෙයක් නැතුව මේ ඒක එක රැයකින් ලැබෙන දෙයක් නෙමෙයි මේනක. හැබැයි අද අපි පුරුදු වෙලා ඉන්නේ මේ ලෝකයේ හැම දෙයක්ම එක රැයෙන් කරගන්නනේ නේ. අපිට බත් එක ඉදෙනකන් බලන් ඉන්න බෑ. ඒ නිසා අපි විනාඩියෙන් ඉදෙන දෙයක් තම්බගෙන කනවා. ඒ වගේ එතනින් පටන් ගත්තේ අද අපි හැම දෙයක්ම ක්ෂණික වෙලා. ඒ ක්ෂණික ලෝකයේ තුල අහිමි වෙලා තියෙන ලොකුම දේ තමයි සූදානම. සූදානමක් නැහැ අද. ඒ නිසා අපි හැම දෙයක්ම උඩින් පල්ලෙන් කරන තැනට වැටිලා. අද විවාහයකට බලන්න සූදානම් වෙන්නේ කොහොමද කියලා. නේ විවාහය කියලා කියන්නේ මැරෙනකන් ගෙවෙන ජීවිතයක්. අද මේ දික්කසාද වැඩි වෙලා තියෙන්නේ ඇයි? සූදානම අඩු වෙලා හින්දා. එහෙම නැත්නම් අර ගිය සතියේ දිනේෂ් පිටුමා කිව්වා වගේ ෆේක් ප්‍රෙපරේෂන් බොරු සූදානමක් වෙන්නේ. සමහරු විවාහයට සූදානම් වෙනවා. කා එක්කද? කැමරා කරන අයත් එක්ක, අන්දන අයත් එක්ක, වාහනේ. ඒක ෆේක් ප්‍රෙපරේෂන් එකක්. එහෙම නෙමෙයි අපි කියන්නේ. සැබෑ සූදානමට කාලයක් යනවා. දැන් ස්වාමි කෙනෙක් වෙන්න අවුරුදු 14ක් 15ක් සූදානම් කරනවා. වෛද්‍යවරයෙක් වෙන්න අවුරුදු 4ක් විතර සූදානම් කරනවා. මේ සූදානම සහ කාලය කියලා කියන්නේ මම මේ ඉතාමත් ප්‍රායෝගික දෙයක් කියන්නේ. දැන් මේ නත්වලට පවා සූදානම් වීමේ කාලයක් තියලා තියෙන එකයි. ඉටිපන්දමෙන් ඉටිපන්දම පත්තු කර කර ඇයි මේ යන්නේ? මේ කාලය කියන එක හරි අවශ්‍යයි. ඇත්තටම සමහරු කියනවා කතාවක් තියෙනවා time is money කියලා. කාලය කියන්නේ මුදල් කියලා. මොකද එයාලට කාලය කියලා කියන්නේ මුදල් හම්බ කරන දේ. තව අය කියනවා time is gold කියලා. නේ? කාලය කියලා කියන්නේ රන් හා සමානයි. මම නම් කියන්නේ time is god. කාලය කියන්නේ දෙවියෝ. හැබැයි මතක තියාගන්න ඕනේ මේ ලෝකේ තියෙනවා මේනක කාල දෙකක්. එකක් තමයි අපි කියනවා ක්‍රොනෝස් කියලා. ක්‍රොනොලොජි කියන්නේ මේ අතේ අර කටු තුන්න කැරකෙන ඔරලෝසුවේ තියෙන වෙලාව. අනෙත් එක තමයි කයිරොස් කියන එක. ඒක දෙවියන් වහන්සේගේ කාලය. ඒක මේ කටු තුනෙන් මනින්න බෑ. ඒක කැලෙන්ඩරේ නෑ. ඒක ඉර දිහා බලාගෙන පෘථුවිය කැරකෙන වේගෙන් මනින්න බෑ. ඒක උන්වහන්සේගේ කාලය. එතකොට අපි ගොඩාක් දෙනෙක් මේ සූදානම කියන දේ තුල අර ඔරලෝසුවේ කටු වලින් එහාට ගිය දෙවියන් වහන්සේ දිහා බලාගෙන ගත කරන කාලයක් වෙනට උන. ඒක තමයි ඔරලෝසුවේ කටු දිහා බලන්න බැරි වෙන්න සාවුල්ව අන්ද කරලා දෙවියන් වහන්සේගේ කාලය දිහා බලන්නට තනි කිරුවේ. ඒ නිසා සූදානම කියලා කියන්නේ ආධ්‍යාත්මික ගැඹුරුම ගැඹුරු ගමනක්. ඒක අපිට ඉතාමත් මේ හැම චරිතයක් දිහා බැලුවම පේනවා. අවාසනාවකටලා තියෙන්නේ අද අපි ජීවිතයේ හැම දෙයක්ම කරන්නේ කිසිම සූදානමක් නැතුව. එහෙම නැත්නම් අපේ ජීවිතේ ගොඩාදල අපි කරන්නේ වැරදි සූදානමක් එක්ක. ඒ නිසා අපිට මොකද වෙලා තියෙන්නේ? අවසානයේ ජීවිත වෙනස කියන එක වෙන්නේ. ඔන්න ඔතන තමයි මේ සූදානමේ එක්තරා තව ප්‍රායෝගික පැත්තක් අපිට පෙන්වන්නේ. එහෙම පිටමනේ ගරු ප්‍රසාද් පියතුමා අපට පැහැදිලි කර ඔය අපූරු ග්‍රීක වචන හරහා විශේෂම මේ ක්‍රොනෝස් මේ ඓතිහාසික ඉතිහාසයට අයත් වන සූදානම. නමුත් එසේ අයත් නොවන දෙවියන් වහන්සේටම හිමි වූ ඒ ග්‍රීක පරිවර්තනය තුළ කයිරෝස් කියන වචනය තුළ අපට දක්වන්නා වූ සූදානම. ගරු දිනේෂ් පියතුමනි, මේ උන්වහන්සේ ගෙන වූ මේ ගැඹුරු අත්දැකීම තුළ පැහැදිලි කිරීම තුළ මේ සූදානම අපට හමු වෙනවා සුවිශේෂී චරිතයක් තුළ දේව වචනේ. ඒ පිළිබඳව වහන්සේ දකින්නේ විග්‍රහ කරන්නේ කොහොමද? ඔව්, මම හිතන්නේ ගැලවීමේ කාර්යයේ ගැලවීමේ සැලැස්මේ අතිශය ප්‍රබල චරිතයක් දේව මාතාවන් වහන්සේ. එතකොට අර ගිය සතිය අපි කිව්වා වගේ ඇය
මේ මම ස්වාමීන් වහන්සේගේ දාසිය වෙමි ඔබ පැවසු ලෙස මට සිදු වේවා කියලා කියනකොට ඇය හොඳටම දන්නවා ජුදා සම්ප්‍රදායට අනුව තරුණියක් කසාද බඳින්නට පෙර ගර්භණී වෙනවායි කියලා කියන්නේ ගල් ගහලා මරන්න පුළුවන්. ඇය හොඳ ආකාර මේක දන්නවා. එතකොට මම හිතන්නේ ඇය හා කියලා කියන්නේ ආමෙන් කියලා කියන්නේ ඒක දැනගෙන. එක්තරා විදිහකට මට හිතෙනවා ක්‍රිස්තුස් වහන්සේට ඉස්සෙල්ලා ඇය දිවිපිදුවයි කියලා. ඇය දිවිපිදුවා. ඒ වචනේ තුලම ඇය දිවිපිදුවා. ඇය ජීවිතය දුන්න බය නැතුව. මම හිතන්නේ ඒ අවදිවීමෙන් ඇය සූදානම් වෙනවායි කියන්නේ මම හිතන්නේ ඒක ක්‍රියාත්මක කරන්න ඇය පටන් ගන්නවා. වචනේ දීම තුලම ඇය ක්‍රියාත්මක කරනවා ගැලවීමේ කාර්යය ඇය පටන් ගන්නවා. ඒ වගේම ඇය ජේසු පුතාව අර අවුරුදු 12 ඉඳලා 30 දක්වා අවුරුදු 18ක් තිස්සේ ඇය යටතේ තමයි ජේසු පුතා ෆෝමේෂන් එක ලබන්නේ. ප්‍රසාද් පියතුමා කිව්වා අපි අවුරුදු 14ක් 15ක් සෙමිනරි ෆෝමේෂන් එක ලබනවායි කියලා. මම හිතන්නේ ඒ ෆෝමේෂන් එකටත් වඩා ප්‍රබලයි අපි අම්මගෙන් තාත්තගෙන් ලබන ෆෝමේෂන් එක. ඒ දේව මාතන් වහන්සේ ඒ ෆෝමේෂන් එක පුතාට දුන්නා, ජේසු පුතාට දුන්නා. ඒක දෙන්නෙත් ලේසි පහසු විදියට නෙමෙයි. ඇය වැඳපුවක්. ජුසිතුමා නෑ. වැඳපුවකගේ ජීවිතයේ අභියෝග කොච්චරද කියලා ඔබට අමුතුවෙන් කියන්නට ඕනේ නෑ නේද? ඒ කියන්නේ සමාජයෙන් නොයෙකුත් අභියෝග ලබාගෙන ගැරහුම් මේ සියල්ල එක්ක තනි ගැහණියක් මේ පුතාව මෙච්චර ශක්තිමත් මේ මහා ගැලවීමේ කාර්යයට ගෙන යන්නේ තනියම. එතකොට ඒක කරන්න ඇයට තිබිච්ච මහා හයිය. ඒ වගේම මම දකිනවා ජේසු දේව මෑණියොත් එක්ක අවුරුදු ගාන ඉඳලා ජේසුව ප්‍රසිද්ධ ජීවිතයට තල්ලු කරන්නේ දේව මාතන් වහන්සේ. ඒක අපි දකින්නේ කානනුවර වතුර වයින් කිරීමේ සිද්ධියේදී අසරණ වෙලා ඒ මිනිස්සු දේව මෑණියෝ ළඟට ඇවිල්ලා කියන්නේ මොකද කරන්න ඕනේ කියලා. එතකොට දේව මෑණියෝ තමයි ජේසුට මේක ගිහිලා කියන්නේ. එක්තරා විදිහකට ඇය ජේසු පුතාව තල්ලු කරනවා ඔබ පටන් ගනින් කාර්ය මැදිහත්වීම මැදිහත් වුණා පටන් ගනින් කියලා ජේසු තල්ලු කරා. ජේසු තවත් කිව්වා මේ මගේ මොහොත නෙවෙයි කියලා. මොහොත නෙවෙයි කිව්වට ජේසු දැනගත්ත එක තමයි මොහොත. ඒකට මඟ පෙන්වුවේ දේව මාතන් වහන්සේ. ඒ කියන්නේ ජේසු දන්නවා මේ ප්‍රාතිහාර්ය මම කළොත් මම ප්‍රසිද්ධ ජීවිතේ පටන් ගන්නවා. ප්‍රසිද්ධ ජීවිතේ පටන් ගන්නවා කියලා කියන්නේ මට කුරුසයට යන්න වෙනවා. එතකොට කුරුසයට යන්න තල්ලු කළේ කවුද? දේව මෑණියෝ. ඒ නිසා මම හිතනවා අවදිවීම තුල ඇය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඇය ක්‍රියාත්මක වෙනවා වගේම ඇය ජේසු පුතාව ඒ ක්‍රියාත්මක කරන්න තල්ලු කළා. ඒක නිසා මම හිතනවා දේමාතන් වහන්සේ වගේ චරිතයක් මහා ප්‍රබලයි. අපි හැම කෙනෙක්ටම එතුමියගේ මැදහත්කම අතිශයින්ම අවශ්‍යයි. එහෙම ප්‍රීතමනේ. ගරු රුවන් දේශප්‍රිය ප්‍රීතමනේ, ඔබ වහන්සේගෙන් අසන්න තිබෙන ප්‍රශ්නය අප ගරු දිනේෂ් ප්‍රීතුමා ඒ අවසන් කරපු මොහොත විශේෂයෙන්ම මවක් පුතෙක්ව කුරුසියට දැනදැන ඒ වේදනාවට කුරුසියට පත් කරන්නට තරම් සමහර වෙලාවට ඔතුමියට මේ ගැළවීමේ අදහස තිබුණද නැද්ද කියන එක පිළිබඳව මම විමර්ශනය කරන්නට යන්නේ. ඒ පිළිබඳව ඔබ වහන්සේට බාර ගන්න විශේෂයෙන් කතා කරන්නට මේ අත්හැරීම විශේෂයෙන්ම ග්‍රීක භාෂාව තුළ කෙනසිස් කියන මේ ගැඹුරු වචනය තුළ අපට පැහැදිලි කරන අත්හැරීම කොහොමද මේ සූදානම් වීමේ තේමාව තුළ අපි පැහැදිලි කරගන්නේ? හොඳයි. ඔබ මතු කරන්නේ වැදගත් කාරණාවක්. වැදගත් කාරණාවක් වන්නෙම සූදානම් වෙනවා කියන්නෙම අපි සූදානම් වන්නේ යම්කිසි අරමුණක් ඉලක්කයක් වෙනුවෙන් වැඩ කරන්නට නැත්නම් සාක්ෂාත් කරගන්නට අයිති කරගන්න. එතකොට මගේ බෝට්ටුවේ මගේ ගමනාන්තය දක්වා යන්නට මේ බෝට්ටුවේ ගොඩාක් බඩු තියෙනවා. හැබැයි මේ බඩු ටිකත් එක්ක ගියොත් මම මගදී මගේ බෝට්ටුව ගිලෙන්න පුළුවන්. ඒ නිසා ගමන පටන් ගන්න ඉස්සෙල්ලා අපි හොඳට නිරීක්ෂණය කරලා කල්පනා කරලා බලන්නට ඕන. මම අවදි වෙලා ඉන්නවා, හොඳයි. මගේ සූදානම මම ඇතුළු වෙලා තියෙනවා, ගොඩක් හොඳයි.
තොර සූදානමට ඇතුළු වෙලා ඉන්න මම තේරුම් ගන්නට ඕන සමහර දේවල් මම අත්හරින්නට ඕන. අපි කියන්නේ අත්හරින්නට ඕන. එතකොට තමයි බලය දානය කරන්න ඉඩ තියෙන්නේ. සමහර දේවල් අපි අල්ලගෙන අයිති කරගෙන ඉන්න තාක්කල් දෙවියන් වහන්සේගේ බලයට අපි හරහා ගමන් කරන්න බෑ. අපි හරහා ගමන් කරන්න බෑ. එතකොට අර අපි අර මම මුලින්ම කතා කරපු අර න්‍යායාත්මක සිද්ධාන්ත ඇතුළෙම පොඩ්ඩක් ආයි ඇතුළට ගිහිල්ලා කිව්වොත් එහෙම අර ත්‍රෙට් එක මොකද්ද? මට මොකද්ද මෙතන තියෙන අභියෝගය? අභියෝගය මොනවද? එතකොට මම කොයි විදිහටද ඒක හඳුනගෙන තියෙන්නේ? එතකොට මට පුළුවන්කමක් නැත්තම් මේක අත්හරින්න දැන් ජුසේ තුමා තමයි අපිට මේක ඇතුළෙදි හොයාගන්න තියෙන අනිත් චරිතය. ජුසේ තුමා අපි ඉස්සරහා තියලා අපේ භාවනාව ආරම්භ කළොත් එහෙම ජුසේ තුමා අත්හරිනවා ගොඩක් දේවල්. ජුසේතුමා අත්හරිනවා අර තමන්ට සමාජයෙන් අර ලැබෙන්නට තිබුණායි කියන ගෞරවයද සැලකිල්ලද කියන ඒවා නෑ. ජුසේතුමා දෙවියන් වහන්සේගේ වචනයට විවෘත වෙලා හිටියා. දෙවියන් වහන්සේගේ ආලෝකයේ බලයට නතු වෙලා හිටියා. එතකොට මේ බය නැතුව සමහර තීරණ ගත්තා. එතකොට මේ සූදානම ඇතුලේ අපිට පුළුවන්කම තියෙන්නට ඕන. ආහා මම මෙන්න මෙතෙන්ට යන්න ඕන. ඒ නිසා මම ජුසේතුමා අපිට කියන්නේ ඒකයි. ජුසේතුමා පුංචි වචන කීපයක් අපිට හම්බ වෙනවා සුභාරංචි ඇතුලේ උන්වහන්සේ කවුද කියලා කියන්න. හැබැයි උන්වහන්සේ මහා ක්‍රියාදාමයන් ගොඩක යෙදෙනවා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ අර ඊජිප්තුවට යන ගමන තියෙනවානේ. ඊජිප්තුවට යන ගමන ඒක අපිට නිකන් අපිට මේ වෘතාන්තයක් විතරයි. නමුත් ඊජිප්තුවට යන්න කියනවා මහා නින්දේ අවදි කරවලා යවන්නේ. මහා නින්දේ අවදි කරලා දැන් පිටත් වෙලා යන්න. එතකොට ජුසේතුමා බලන්නේ නැහැ හෙට එළි වෙනකල් ඉන්න ඕනද? මරියතුමි කොහොම තත්වයක ඇද්ද? පුංචි ජේසු බිලිඳ කොහොම තත්වයක ඇද්ද? විධානයට ක්‍රියාත්මක වෙනවා. එතකොට තමන්ගේ මුළු කැමැත් අත්හරිනවා කියන එක මේ බඩු බාහිරාදිය පුද්ගලයෝ ඒ වගේ දේවල් සමහරවිට අත්හරින්න පුළුවන්. යම්කිසි ව්‍යායාමයක යෙදුනට පස්සේ අත්හරින්නට පුළුවන්. නමුත් තමන්ගේ අර ආත්මార్థය නැත්තම් තමන්ගේ තියෙන දැඩි කැමැත්ත, තමන්ගේ තීරණ ගන්නට තියෙන ආශාව, තමන් අර තමා කියන මා කියන මේ ගොඩනගා කින්න තියෙන මේ ප්‍රතිරූපය ඇතුලේ මේ කෙනාව කඩන්න ලේසි නෑ. නමුත් ජුසේතුමා අපි දකින්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ මුළු කියන්නේ අපි කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ අර මේ මුනින්තලා වැටෙනවා. අර මට මතක් වෙනවා මේ වෙලාවේ ජෝන් මේරි වියානේ මුනිතුමාගේ ජීවිත අත්දැකීම. අර ආස් කියන පුංචි ගමට ගියාම මේ ප්‍රංශේ මේ මිනිස්සු hina වුණා. මිනිස්සු එක එක තැන්වල හිටිය ආස් ගමේ. හැබැයි එක දෙයයි කළේ. මොකද්ද කළේ? මේ පිසිරිලා හිටපු මිනිස්සු අර ගමේ කොනේ මිනිස්සු අර තැබෑරුම ගාව මස් කඩේ ගාව හිටපු මිනිස්සු ටික පල්ලිය අතහැරලා දාලා දෙයියෝ සම්පූර්ණයෙන් අතහැරලා දාලා පල්ලිය බිමේ වල් වැදිලා තිබුණේ. එක දෙයයි කළේ මුකුත් තිබුණේ නැහැ. එක දෙයයි කළේ මුණින් තලා වැටිලා යාඥා කළා සප්‍රසාද වහන්සේ ඉස්සරහා. මුණින් තලා වැටිලා යාඥා කළා. දැන් මේ යාඥාව කොච්චර ප්‍රබලද කියනවනම් අර ගමේ කොනේ ඈත කොනේ ඉන්න මනුස්සයටත් දැන් ගෙදර නිකන් ඉන්න බෑ. ඇයි? මේ ගම මැද්දේ සිද්ධ වෙන මහා කාරණාව එච්චර ප්‍රබලයි. ඒතරම් ආකර්ෂණීයයි. ඒතරම් මොකද ශුද්ධවන්ත බව තීව්‍ර බවට පත්වෙද්දි. දැන් මේ ජුසේතුමා අර තමන්ගේ මුළු කැමැත්තම දෙවියන් වහන්සේගේ කැමැත්තට නතු වෙන්නට ඉඩ දෙද්දි ඒකයි මරියතුමි යාඥා කළයි කියලා කියන්නේ. මේ අර ඊජිප්තුවට යන ගමනේ අර කොටුලුව උඩ තියාගෙන යන ගමනේ the lord is my shepherd සමිදානෝ මාගේ නිරානෝ අගහිඟ මට නොවන්නේ. හැමපෙතමනේ ගණඳුරු මැදින් මාව අරගෙන ගියත් උන්වහන්සේ මාත් එක්ක ඉන්නවා කියලා 23 වෙනි ගීතාවලියේ ගීතයේ මේ දේව මෑණියෝ ගායනා කර ගියා, උච්චාරණය කර ගියා කියන්නේ. ඒ නිසා මේ අපි කතා කර ඉන්නේ මේ සූදානම් වීමේ අභියෝග අපි ජයගන්නට ඕන. ඒ නිසා අර මම ජෝන් මේරි වියානි මුනිතුමාගේ මේ උදාහරණය ගත්තේ මොකටවත් නෙමෙයි.
එක මිනිසෙකුටවත් ගමේ ඉන්න බැරුව ගියා. මේ අර තමන්ගේ කැමැත්තට ඉඩ දීලා අර දෙවියන් වහන්සේ අමතක කළේට මිනිස්සු පාපොච්චාරණ පුටුවට එකින් එක එන්න ගත්තා. මොකද එච්චර ප්‍රබල දෙයක් මේ ගම මැද්දේ මේ පල්ලිය ඇතුලේ මේ ස්වාමි සිද්ධ කරනවා. ඒ නිසා මේ වැඩසටහන නරඹන ඔබට කියන්නට තියෙන්නේ ඔබ අවදි වෙලා ඔබ සූදානමට ඇතුළු වෙලා ඇති ඔබ සමහර දේවල් ඔබට අත්හරින්නට අනිවාර්යයෙන්ම වෙනවා. මේ සූදානම සැබෑ සූදානමක ප්‍රතිඵලදායක අත්දැකීමක් දක්වා ආරයන්නට නම් ඒකට උදව් වෙන එකම දේ තමයි වියානි කරපු දේ. ඒකට උදව් වෙන එකම දේ තමයි ජුසේතුමා කරපු දේ. මුළු මනින්ම දෙවියන් වහන්සේගේ සැලැස්ම මගේ මේ සැලැස්මට අභිභවා යන්නට ඉඩ දීලා ගැඹුරු යාඥාවේ ජීවිතයකට ඇතුළු වෙන්නට ඕන. දෙවියන් වහන්සේගේ හඬ දැම්මට ඇහෙන්න දැන් තාම ඇහෙන්නේ නැතුව ඇති. මේ සූදානම ඇතුළට ආවයි කියලා සේරම සිද්ධ වෙන්නේ නැහැ. මේ අපි අර වැහිලා තියෙන දොරවල් ටික කොහොමාරි මලකඩ කාලා තියෙන අර මේ දොරවල් ටික කොහොමාරි අරගන්නට ඕන. දෙවියන් වහන්සේගේ හඬ මට ඇහෙන්න තැනට ගෙනියන්නට ඕන. එහෙමයි ප්‍රතිමනේ. ගරු ප්‍රගිච්ඡාමර පිටුමනි මේ සූදානම් වීම ගැන කතා කරද්දී විවිධ සුදුවර චරිත ගැන අපි කතා කරා. මේ හැම දෙයක්ම අතික්‍රමණය කරපු ඒ හැම චරිතයකටම බලපාපු සූදානම් වීමේ පරමාදර්ශය අපට අමතක කරන්නට බෑ. ඒ පිළිබඳව අපට පැහැදිලි කරන්න කරපු පිටුමනි. ඇතරම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ ගැන අධ්‍යයනය කරද්දී මට මතකයි මම එකතරා කාලවකවානුවක මේ ක්‍රිස්තුලොජි කියන සබ්ජෙක්ට් එකේ ගැන්නුවා. ඒකට මම සූදානම් වෙන්නේ ඒ ගැන පොඩ්ඩක් ගැඹුරින් කියෙව්වා. ක්‍රිස්තු වේදේ. ඔව් ක්‍රිස්තු වේදේ කියන සබ්ජෙක්ට් එක. ඉතින් ඒකේ තිබිච්ච ලස්සනම පැත්තක් තමයි උන්වහන්සේ අවුරුදු 30ක් නිහඬයි අවුරුදු 3ක් වැඩ කරනවා. මම ඕක ගැන ඉතින් නේ විවිධ මෙනෙහි කිරීම් කරලා තියෙනවා. මම මේ පටන් ගන්න මේ මෑත කාලිනව මට ඇතිවෙච්ච පුංචි අත්දැකීමකේ මම දැන් සති දෙකකට උඩදී මගේ පල්ලියේ පත්තේ තිබිච්ච අවුරුදු 40ක් විතර පරණ බෙන්ජමිනා ගහක් කැපුවා. දැන් ඒක ඒ ගහ පොතන බෙන්ජමිනා කියන වර්ගයේ පොඩක් ත්‍රෙඩ් එකක් බිල්ඩින් වලට ඒ මුල් දුවන අධික වේදන නිසා. එතන ගහ කපන්න දවස් 3ක් ගියා මට. ඊට පස්සේ ඒකේ මුල ඊට පස්සේ මුල එතන අයින් කරා. මොකද ඒ මුලෙන් ගොඩාක් මුල් හිමෙ දුවලා ඒ ගාඩන් එකේ ලොකු ප්‍රදේශයක් එක අරගෙන තිබුණා. ඉතින් මම ගහ කපුවාටම කිව්වා මුල් ටිකක් කපලා මට දෙන්නට. එතකොට අපි හිතුවා කොල්ලෝ ටිකක් දාලා අපි මේක නේ තරුණ අපේ ඉන්නවානේ තරුණයන් ටික දාලා මේක ගලව ගන්න පුළුවන් කියලා. ඉතින් ඒගොල්ලෝ මුල් ටික කැපුවා. කළා ඉතින් අපි ට්‍රයි එකක් දුන්නා මේක ගලවන්න පුළුවන්ද කියලා. අල්ලන්නවත් බැරුව ගියා. අන්තිමට මට මොකද වුනේ මම JCB එකක් ගෙනල්ලා තමයි මුල ගැලෙව්වේ. JCB එකට පැය 5ක් ගියා මේ මුල ගලවන්න. නේ ඒක මට ලොකු ලිඳක් හරන්න උනා ඇත්තට. මහා ප්‍රදේශයක් නේ ලොකු වර්ග ප්‍රමාණයක් ප්‍රදේශයක් පස්සයින් කළාට පස්සේ තමයි මුල ඉවත් කරන්න පුළුවන්. ඉවත් කර. ඒත් මුල උඩර ගන්න බැරුව ගියා. ඒගොල්ලෝ මට කිව්වා ආද මේ මුල අයින් කරන්න නම් ක්‍රේන් එකක් ගේන්න. මම බැලුවා මේ මුලක් අයින් කර මෙච්චර මුදල වියද කරන්න බෑනේ. අපි මොකද කළේ ඊට පස්සේ මේ මුල යටට වැල්ලුවා. නමුත් ඒකේ කතාව මේකයි. මේ අවුරුදු 40ක් මේ ගහ මෙහෙම දැවැන්තව තියෙන්න හේතු වුණේ මොකද? ඒ බෙන්ජමිනා කියන වර්ගය ගැන මම ඊට පස්සේ හොයලා බලුවා මොකද්ද මේ වර්ගයේ තියෙන සුවිශේෂත්වය. ඒ ගහේ සුවිශේෂත්වය තමයි ඒ ගහ ගහක් විදියට වැළවෙන්න ඉස්සල්ලාම කරන්නේ මුල් පද්ධතිය ශක්තිමත් වෙන එක. ඒ කියන්නේ ලොකුවට මුල් දුවන හැමතැනම නේ. ඒ කියන්නේ සිමෙන්තියක් කොන්ක්‍රීට් එකක් නත් කඩාගෙන යන බලන් විතර මුල් යනවා. එතකොට ඒ තරම් ලොකු ශක්තියකින් ඒ මුල ඒ පොළොව අල්ලගෙන තිබෙනවා නේ. එතකොට මට තේරුම් ගියේ මම ඊට පස්සේ කල්පනා කළේ ජේසුස් ක්‍රිස්තුස් අවුරුදු 30ක් නිහඬයි. ලොකු දේවල් අපිට ඇහෙන්නේ නැහැ. අර සුදු බයිබලේ අපිට ආරංචියට පුංචි සිදුවීමක් දෙකක් විතරයි. ඒ කියන්නේ අර මුල වගේ අවුරුදු 30ක් උන්වහන්සේ දේවතාත්තගේ කැමැත්ත මොකක්ද? මම මොනවාද කරන්න ඕනේ කියන එක විමසුවා. උන්වහන්සේ ගැඹුරු යාඥාව තුල මෙනෙහි කිරීම තුල මේක හෙව්වා. ඒ ඒ ඒ ගමන අපි ඊට පස්සේ උන්වහන්සේගේ ජීවිතේ ප්‍රසිද්ධ ජීවිතය තුළත් අපි දකිනවා. උන්වහන්සේගේ මම ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය දකින ලස්සනම දේ තමයි අර ලොකු පිපාසයක් උන්වහන්සේගේ ජීවිතයේ තිබිච්ච මේ දේව කැමැත්ත හොයන්න මම නිවැරදි දේ කරන්න මට තියෙන පිපාසය නේ. ඒක හොයන්න තිබිච්ච උනන්දුව නේ. දැන් ඒකට ලොකු කාලයක් යනවා. දැන් අද වර්තමානයේ විශේෂයෙන් මම දකින දේ තමයි විශේෂයෙන් මම මේ තරුණ පරපුර ගැනත් එක්ක ගනුදෙනු කරනකොට විශේෂයෙන් දැන් අද කෙනෙක් හිතනවා විශේෂයෙන් අපි කොමු ඩිග්‍රී එකක් ඉවර කරලා එන කෙනෙක් හිතන්නේ මට දැන් ලොකු ජොබ් එකක් හම්බෙනවා නේ. මට දැන් මගේ මිසමේ ඉන්න ගොඩක් ව්‍යාපාර කරන එමට ලැබෙනවා කියලා දේ තමයි
HR මැනේජර්ස් ට කීප දෙනෙක් මම අසුරු කරනවා. ඒකට ෆාද සමහර අය මේ ෆස්ට් ඩිග්‍රී එක අරගෙන ආවිල්ලා හිතන්නේ අහනවලු මොකද පැකේජ් එක කියලා. ලක්ෂයක් මොනවද තව දෙන්නේ නේ? ගොඩක් වෙලාවට අහන්නේ ඇවිල්ලා මොනවාද මේ මකට තියෙන වරප්‍රසාද මොනවාද? vehicle එකක් හම්බ වෙනවද? diesel package එක මොකද්ද? නේ? මේ එක ඩිග්‍රී සාමාන්‍යයෙන් නේ. ඉතින් ඒකල කියනවා මේ මේ අද වර්තමාන පරපුර තියෙන ඇටිටියුඩ් එක වැලියු සිස්ටම් එක එකයි. දෙයක් කරපුවා ඉක්මනට රිසල්ට් එකක් වුණා. නේ? නමුත් ඊට කයිරෝස් කියන දැන් ප්‍රසාද් පියතුමාගේ පැහැදිලි කිරීම ලස්සනට පැහැදිලි කළා. කාලය කියන එක නේ අපි දන්නේ නැහැ. ඒක ඒක ඒ කාලයත් එක්ක යනකොට ඒ මොකද ඒ කාලේ අපිට වැදගත් වෙන්නේ මම හිතේ ඒක අවබෝධ කරගන්න තියෙන දේ තමයි ප්‍රඥාව නේ. දැන් මෙතන අපි ඇත්තටම මේ ගොඩක් දෙනෙක් අපි දැන් ඩිග්‍රියක් කරලා එනකොට අපිට දෙන මොකද්ද? නොලෙජ්. එක්ස්පීරියන්ස් නෑ. එක්ස්පීරියන්ස් කියලා කියන්නේ මොකද්ද? විස්ඩම් නේ. එතකොට විස්ඩම් කියන එක හැදෙන්නේ ඇත්තටම නොලෙජ් ඇන්ඩ් අර ප්‍රඥාව පොතේ උගන්වනකොට මට මතකයි අපි සෙමිනේරි අපිට කියලා දුන්නා දැනුමයි අත්දැකීමයි එකට එකතු වෙලා ඒකෙන් තමයි පෙරෙන්නේ. පෙරලා එන්න ඕන ප්‍රඥාව කියන එක නේ. එතකොට අද උන්වහන්සේගේ ජීවිත අපි දකින්නේ මේ ප්‍රඥාව තියෙනවා නම් අපි දන්නවා මොකද්ද තෝරගත්ත යුත්තේ කියලා නේ. අද අපි මම මේ ළඟදී ලස්සන කතාවක් ඇහුණා මේ කියන තැනකද කියනවා අපි හදන්න ඕන හංසයන්ව කාකංග නෙමෙයි කියලා. මොකද්ද ඒකේ කතාව? වෙන කාකා දකින්න දැකද කනවනේ. යන තැන හවුල නහවුල දෙයක් අනු. නමුත් හංසය කියලා කෙනාට කියන අර කතාවක් තියෙන සිංහලේ නේ වතුරෙන් කිරි වෙන් කරලා ගන්න පුළුවන් කියලා. ඉතින් අද අපි මං හිතන වර්තමානයේ අපිට අවශ්‍ය මේ සූදානම ගැන කතා කරද්දී මම වෙනස් පැත්තක් ගත්තේ කතා කරන්න ඇත්තටම ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය අපි දැකපු දේ තමයි උන්වහන්සේ හැම වෙලෙම හරි දේ තෝරගත්තා. කියන්නේ උන්වහන්සේගේ සූදානම තුළ අපි දකින්නේ උන්වහන්සේගේ තේවතාත්තගේ කැමැත්ත විමසීම තුළ හැම වෙලෙම අර කියන ප්‍රඥාවෙන් තමයි උන්වහන්සේ ගොඩනැගුණේ. ඒක අපිට අර ලොක්තුමාගේ සුවිශේෂයේ පැහැදිලිව කියනවා උන්වහන්සේ දවසින් දවස ප්‍රඥාවෙන් ගොඩනැගුණා කියලා. ඒ කියන්නේ දේවධර්මාචාර්යන් අතර තියෙනවා ආගියුමන්ට් එකක් කොහොමද මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙච්ච ගමන්ම දේව කැමැත්ත මොකද්ද කියලා දැනගත්තද? කුරුසයට යනවා කියලා දැනන් හිටියද? කියන ලොකු ප්‍රශ්න අහනවා. නමුත් අහනවා. නමුත් එතනදී පැහැදිලි කරනවා උන්වහන්සේ මේ කියන දැනුම ලබාගත්තේ දවසෙන් දවස දේව කැමැත්ත හඳුනගත්ත මිසක් එකපාරට ඉපදෙච්ච ගමන් අවුරුදු 12 දී උන්වහන්සේ දැනන් හිටියේ නැහැ මේ කුරුසයට යනවා කියලා. නමුත් ඒක උන්වහන්සේට දවසෙන් දවස අනාවරණය වුණා. එතකොට මේ සූදානම අපිට වැදගත් වෙන්නේ අන්නේ කියන ගමන යන්න. මේ ප්‍රඥාවෙන් පරිපූර්ණ වෙලා මේ කියන දේ කරා යන්න අපිට ගොඩක් වෙලා උදව් වෙනවා. මම තව පුංචි උදාහරණයක මේ කතාව අවසන් කරන්න මගේ මිසමේ ඉන්නවා මේ ව්‍යාපාරයක් පුංචි ව්‍යාපාරයක් කරන කෙනෙක්. ඔහුගේ ඔහු වියදම් කළා තමන්ගේ පුතාට මාකටිං ඩිග්‍රී එකක් දැන් ඔහු මාකටිං ඩිග්‍රී එක කළා ඉවරයි. නමුත් ඔහුමට කියනවා පුතාට ඉස්සල්ලාම දුන්නේ ව්‍යාපාරයේ දින වාහන ටික බලන්න. ඇයි? වාහන ටික මේන්ටේන් කරන්න. ඒවා ගරේජ් වලට ගන්නවම අරගෙන යන්න. එතන ලොකු කට්ටක් තියෙනවා නේ. අපි දන්නවා වාහනයක් කරනවම ගරාජ් එකට ගිහලා කරගන්න මොනවද? පුතා ඉස්සල්ලාම දැනගන්න ඕන මේ මාකටිං ඩිග්‍රී එක තියෙන පුතාව ඉස්සල්ලාම ගරේජ් බාස්ලත් එක්ක තමයි ඇසුරු කරන්න යන්නේ නේ. ඊට පස්සේ සේවකයොත් එක්ක නේ. ඒතර මම දකිනවා මේ ජේසුස් ක්‍රිස්තුස් දේවතාත්ත ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සූදානම් කරපු ගමන මම ඒ සිදුවීම තුල දැක්කා. මම හිතනවා අපිට මේ සූදානම කියන එක වැදගත් වෙන්නේ මෙන්න මේ කියන ගමන යන. ඒතර මම දන්න ඔය කියන තරුණයා ඔහුගේ නියමිත කාලේ එනකොට තාත්තට බය නැතුව ව්‍යාපාරේ බාර දෙන්න පුළුවන්. ඇයි? ඔව් A to Z ඒක නේද පරිපූර්ණයි නේ. මම හිතනවා අපි අන්න මේ සූදානම ගෙනියන්න ඕන අන්නේ කියන තැනකට. එහෙමයි ප්‍රතිමනේ. ඔව් ගරු ප්‍රගීත් පියතුමාය වගේම අපේ මේ සුසංගෝගයේ අපූරු මේ විද්වත් මඩුල්ල ගරු පියතුමන්ලා අපිට අද පැහැදිලි කරේ තේමා විශේෂයෙන්ම මේ අවදිවීමේ අත්දැකීම තුළ කොහොමද සූදානම් වෙන්නේ කියලා. ඉතින් සූදානම් වීම පිළිබඳව කතා කරද්දී සුදුවර චරිත විශේෂයෙන්ම මේ අප කිතුණු ජීවිතය තුළ පරමාදර්ශය වෙන ක්‍රිස්තුස් වහන්සේ අවසානයේදී ප්‍රගීත් පියතුමා සඳහන් කළා වූ මේ කාලයට ඉදදීම කාලය තුළ වන සූදානම අද සමාජයේ අපි බොහෝ දුරට බලාපොරොත්තු වන්නේ ෂණික විසඳුම්. ඒ වගේම ෂණික පිළිතුරු ඒ වගේම අපට ලැබෙන්නට තියෙන දේ ඉක්මනටම අපිට ලැබෙන්නට ඕන. නමුත් කාලයක් අවශ්‍යයි හැම දෙයකටම. ඉතින් කාලයට ඉඩ දෙන්නට ඒ වගේම මේ කාලය දෙවියන් තුල සොයාමින් දෙවියන් තුල සූදානම් වන්නට ඔබට ආරාධනා කරමින් විශේෂයෙන්ම බෙත්ලෙහෙමට අපව රැගෙන යන තාරකයන්න් සොයාගන්නට ඔබට ආරාධනා කරමින් අදත් අපි ඔබේ නිවසෙන් සමු ගන්නවා. ඒ නැවතත් ඔබේ නිවසට බෙත්ලෙහෙමට පාර කියන තාරකයන්ෝ රැගිනීමේ බලාපොරොත්තු ඇතිවේ. එතෙක් ඔබට ආයුබෝවන් ජේසු බිහිටයි. ආයුබෝවන් ජේසු බිහිටයි පිටපත්.